ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. හරි. මම කොල්ලෙක්වත් මග දාන්නම්. ටවුමට එන්න තියෙන්නේ එක තැනකින්නේ. එතකොට එන්නේ කාත් එක්කද කියලා බලා ගන්න පුළුවන්නේ. නැත්නම් හෝටලේ කාපාක එකේ බලන්නත් පුළුවන්. ඔයා බය වෙන්න එපා. මේ සුනන්ද අයියට ගොඩක් දේවල් කරන්න පුළුවන්. සුනන්ද කීවේ කෙල්ලගේ කඳුළු පිරිත් දිනෙත් දෙසම බලාගෙනය. එන්නේ ඔයාව හොයාගෙන වින්නත් පුළුවන් තමා. එයාගේ පපුවේ ලොකෝ කැක්කුමක් ඇතිනේ. ඔච්චර දෙයක් උනේ ඔයා නිසානේ. නැත්නම් අර පරණ කසාදෙ කරගෙන ඉන්නවනේ. ප්‍රියන් වදාද හිස වෙනුවාය. හෙට හවස් එද්දි අපි බලමු. සුනන්ද කීවේ කෙල්ල ගෙට ගියේ සුනන්දට තේකක් ගෙනෙන්නටය. ප්‍රියා වාෂා ගිය පසු සුනන්ද කතා කළේය. අයියේ මේක හිතන තරම්ම ලේසි දෙයක් නෙමේ. විමුක්ති මල්ලිට නංගිව හම්බ වුණා කියමු. ඒත් එතනින් ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. සමහර විට කෙල්ලට මේ ජීවිතේ සෑහෙන දුක් විඳින්නත් වෙයි. විමුක්ති මල්ලිට තීරණයක් ගන්න පුළුවන් නම් අවුලක් නෑ. එතන තත්ත්වය වෙනස් උනන්ද අයියේ. ඒක මා විශාල පවුලක්. අනික අයියා අසනීපත් වුණානේ. තනිකරම මානසිකව හිරිවැටිච්ච කෙනෙක්නේ පහුගිය කාලේ උන්නේ. මට හෙට පුළුවන් විමුක්ති මල්ලිව හම්බ වෙන්න. ඔයාවත් එයා දන්නවනේ. අපෝ දන්නවා. මට කියන්න පුළුවන් මම ඔයාව මැරි කරන්න ඉන්න කෙනා කියලා. අපි බලමු. නැත්නම් කොළඹ ගිහින් දෙන්නව හෝටලයකදී මීට් කරවමු. දෙන්න අඬලා දොඬලා කතා කරගනි නේද? ප්‍රියං අදා හිස වෙනවාය. වාෂා සුනන්දට තේකක් රැගෙන ආවාය. ඔයා තනි වෙලා නෑ නංගී. මේ ප්‍රශ්නේදී කෑලි කෑලි ගියත් අපි ඉන්නවා. හොඳම දේ කරමු. එයා තනියම ඉන්නවා නම් දරුවව ප්‍රියා ළඟ තියලා මම එයාව හම්බ වෙනවා අයියේ. කෙල්ල කිව්වේ නෙත් බර කරගෙනය. එයා එයාගේ පුතාව දකින්නත් එපැයි. මේ බෝලේ එයාට ඇරෙන්න මම කාට පෙන්නන්නද? ඇත්තය. මේ ආදරවත්කම ඔහුට ඇරෙන්න කාට පෙන්නන්නද? මේ රැය එක්තරා විදියක තීර්ණාත්මක රැයකි. දෛවය හෝ දෙවියන් හෝ මේ ජීවිත දෙක සමග සෑහෙන කාලයක් සෙල්ලම් කළේය. එහෙමම කරන්නට දෙවියන්ට අයිතියක් නැත. මොනවා හෝ විසඳුමක් දිය යුතුමය. දැන් ඔවුන් අතරට තවත් ජීවිතයක් පැමිණ අවසානය. ඒ ජීවිතේ අනාගතය ඇත්තේ විමුක්ති අතය. එහෙත් තමාගේ ලෙයින් තවත් ජීවිතයක් ඉපදී ඇති බව ඔහු දන්නේ නැත. දන්නවා නම් ඔහු කරන්නේ කුමක්ද? එයද දන්නේ ඔහුම පමණි. මේ රැ වාෂා සිතන්නේ ඔහු ගැනය. ඔහු සිතමින් ඉන්නේ ඇය ගැනය. ඒ සිතිවිලි එකිනෙක පැටලේ නම් ආදරය කොතරම් උනෝම්දැයි සිතා ගන්නටවත් නොලබනු ඇත. විමුක්තිට අද නින්දක් යන්නේම නැති තරම්ය. ජීවිතය
එක ඉමකට පැමිණ ඇතයි ඔහුට නිකමට සිතේ කෙල්ලත් ජීවිතය ගැන තීරණයක් ගෙන ඇතනම් මින් ඔබට ජීවිතයේ හිස්සය ඇත්තටම පතන්නට දෙයක් නැත කොහොමත් ලොකෝ බලාපොරොත්තුවක් අද වෙද්දි හිතේ නැත සමහර විට දෙමෝපියන් කියන දෙයකට කැමති වී ජීවිතයේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් කරන්නට සිදු වෙනු ඇත මට දුක නංගියේ මං ගැන නෙමේ උඹ ගැන උඹට ජීවත් වෙන්න කවුරුවත් නැහැ උඹට උන්නේ අපි ටික විතරයි අපි ටිකත් උඹට නැති වුණා ඒ අහිමි වීම හිතනාට වඩා දරුණය උඹ මං වගේ මිනිහෙක්ට ආදරේ නොකර හොඳ කොල්ලෙක්ට ආදරේ කළා නම් අද උඹ සතුටින් ඉන්නවා උඹට අපි ඔක්කොම ඉන්නවා මමයි ඒ පෞකාරකම කළේ මං වගේ උන් ආදරේ කරන්න නරකයි මේ ආදරෙන් කියා කෙල්ලට ලැබුණේ මොනවාද සියල්ල අහිමි වුණා නොවේද විමුක්තියට ඇති විශාලම කලකිරීමය දුප්පත් අසරණ කෙල්ලෙකුට ජීවිතේම අහිමි කිරීමය දැන් ඔබව හම්බ වුණා මට ඔබේ ජීවිතේට ඒ කාල කන්නිකම කරන්න බෑ ඇය නැතුව ජීවත් වීමට බැරි බව ඇත්තය ඒත් කෙල්ල සතෙක් නොවේ මම එක දෙයක් විතර පපුවේ තියා ගන්නවා උඹට වගේ කාටවත් මේ ජීවිතේ ආදරය කරන්නේ නැහැ එච්චරයි විමුක්ති සිතින් පොරොන්දු දුන්නේය ඔව් මෙහෙම කියන්නේ බොරුවට නොවේ ඇත්තටම වාෂා ඔහුගේ ජීවිතේ ඇති කළ සතුට සැනසීම වෙන කෙනෙකුට ඇති කරන්නට හිතන්නටවත් අමාරුය ඒ ටික දන්නේ විමුක්ති පමණි ඔහුම පමණි උඹ මැරි කරලා නම් නංගියේ ඒ කොල්ලා ගැන මම හීනකින්වත් වෛරයක් හිතන්නේ නැහැ උඹට පිහිට වෙච්ච කොල්ලට මම පින් දෙනවා කවුරු වුණත් ඒ උතුම් කොල්ලේ විමුති සිතුවේ උපේක්ෂා සහගතවය එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි